හොඳ මේ විඩියෝගේ ම කරන්න යන්නේ දෙදස් දහනම අවරුද්ධ උස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රේ ප්‍රධාන ශ්‍රේණ ගාන හරියි මේ ගාන හිතන තරම් අමාරුගානන්න්නේ මේ ාන ඉතාම ලේසි ගානක් අනිත් ගනන්වලට සාපේෙක්ෂෝ අපි මේතාක් වෙනක මේ විඩියෝ සරි එක ඉගෙන ගත්ත කතන්දර්ම තම තියයි ඩි කතා බහක් නැතුව අපි ගානම් කියන්නේ මොකද කියල බලමු ආර් දනනිකිලයක් සඳහා යවා කියන්නේ මෙයා කියලා දිීල තිනොද වාර් කියනකව් ශ්‍රීියක පොදු පදේ ඒවගේම වර් කියන්න මෙයා කියලා දිීල තින ැි මේ ීඩියෝසි රිසිකේ ගෙනගෙන තිනවාවිRර් කියන හාදයක් කියන්නේ කවද කියලානෑ රයි. හ ඊට පස්සේ කියනවා පලවිනිීම අපිට කියනෝ R දන්නෙකිලිය සඳ මේ සම්බන්ධතාවේ තෘප්ත කරනවා කියලා පෙන්න්නන්න කියලා. රයි් අපි ඒෝක යටටල්ලියාගම් ඔය උඩෑල්ලිස්සල්ල කරලා ඉතුරු කෑලිවෙල්ටේමු. රයි. ම යටින් ඔන්න Uරි වRරුයි නැවත ලියාගෙන තියෙනවා මේ දෙන්න තමාපිට ගානය දීල්ලා තියන්නේෙ හොඳේ අපි පෙන් අන්න කියන්නේමොකක්ද අපිට පෙන්න්නන්න කියන්නේ VR රඩු කිරීම VR දන්න දෙක U.R. හයයි Uවා කියලා අපිට පෙන්න්නන්න කියනවා. කෝහමද මේ ගාන කරන්න දැන් වැඩේ තින් අපි වRර U දෙන්නම දන්න. ඔගුල්ල දැන් වැඩේ වරත්ත ගණ්ඩෙප. හුඟක්ලමයි කරනද දෙත් තම VR දන්න හිද වRර්නේ තෙන්ට දානො QR දන්න හිද රුත්ේ තෙටදානො දාලා වැඩේ මිශ් කරගන්න එහෙම වැඩේ කරන්න එපා මෙතන ඇත්තටම කරන්න ඕනු ඔය එක පැත්තත් තෝරගන්න ඕනේ මෙතන හරිනං කරන්න ඕනේ වම් පැත්ත තෝරර්ගෙන තෝරගෙන VRර්දන්නෝ වRර් ධන දෙක ලියාගන්න පුළුවන් ඒ දෙන්න අලියයාගෙන සුළු කරලා සුළු කරපුවම හයයි Uවා එනවා කියලා පෙන්න්නන්න ඕනේ. හරියි ඒ තමමාාවඔගොල්ලු මෙතන කන්න ඕේ යි එන අපි වර්ලියීමම වර් කියන කවද වRර් කියන්නේ එක බෙදීම ආර්වාරයක් ආර්ධන එකවාරයක් ආර්ධන දෙක රයි. අ කිරීම වර් දන්න දෙක කියන්නේ කවද. දැපි VR දන්න වR දන දෙක කහොමදලියන්නේ. අපි VRගේ ආවිෙනුවට R ඩිලීට් කරලා එතන ආර්ධනක නො හරිටිනිකා කොපි පේස් කරනවා වගේ. හරි ඒක අන ආර්ෙනුවට ආර්ථීන තැන්වල ආර්ධන දෙක දානවා. මෙතන VRර්ගේ ආවිෙනුවට එයා දැම්ම මාර්ධන දෙක එයා ආර්ධන දෙකයිනවා. මෙතන ආවිෙනුට ආර්ධන දෙකදාපුුවම ආර්දන්න දෙක දන එක් එයා ආර්ධන තුන වෙනවා. මෙතන ආර්විණුට ආර්ධන දෙකදාපොම ආර්ධන දෙක දන දෙක එයා ආර්ධන හතර වෙනෝ. උන්න වම් පැත්ත. ැම් මෙතන පරිමියේශවිත දෙගත්තිනො මේ දෙන්න සුළු කරලා ඕගොල්ලෝ හයවාර් එනවා කියලා පෙන්න්න ඕනි යි හොඳ දැං අපිල මුළුකොත්මක දෙන්න කියලා දැ මෙතන පරිමේශවිත දෙගන්න තියෙන්නේ මේ දෙන්න තනි භාගයක් කරගන්න අපි පුලොන් පොදු හරය හදාගන්න හරි යි ඒගෙන පොදු හරය වෙන්නඕනේ කව්ද. කෞද මේ දෙන්නගේ පොදු හරය වෙන්නඕනි කල්තුන කල බලන්න බලන්න හරයදිහ හරය මෙතන ආර්ථීන මෙතන ආර්ථීනොද නෑ හරි රයින් අපි පලි ාග පලනි ාගලයාගමක යි. පලනිබාගේ ආරුී ආර්ධනකයි යාර්ධන දෙකයි තිනෝ හැබැයි යාගේ ආර්ධන තුනයි යාර්ධනහතරයි නෑ. න? එහෙන මියාව මම වැඩිකරනවා හරයයි ලවැයි ආර්ධන තුනවාරයක් ආර්ධන හතරේ එතුට ලවේ එනවා ආර්ධනතුනවාරයක් ආර්ධනහතර හරේනව ආර්වාරයක් ආර්ධනකවාරයක් ආර්ධන දෙකවාරයක් ආර්ධන තුනවාරයක් ආර්ධන හතර මෙන්න හරේ එනෙක් කියෙන හරි යි ඉලසේ දෙවැනි බාගේ කෞද නැත්තේ දැන් දෙවෙනි බාගේ ආර්ධන දෙ තින ර්ධනතුන තින ර්ධන හතර තියන රුයි ආර්ධනකයින එයාගේ ලවය ආරුයි ආර්ධනකිනුයි වැඩික හරයත් වැඩිගනව ආර්වාරයක් ආර්ධනික. එතවට අපිටනො ආර්වාර්යක් ආර්ධන එකවාරයක් ආර්ධන තුනවාරයක් ආර්ධන දෙකවාරයක් ඇතරම ආර්ධන දෙකවාරයක් ආර්ධන තුනවාරයක් ආර්ධන්න හතර. ර් හරි දිග හරයක් එනවායි දැම් මේ දෙන්නගේම හරය සමාන්න ඒක තම මට කරගඳ වුණේ. එතකොට මට පුල මේ දෙන්නව එකම භාගයක් යටතට ගන්නේ එතොට ආර්වාරයක් ආර්ධන එකවාරයක්ත් ආර්ධන දෙකවා ආර්ධන තුනවා ආර්ධන හතරට. බොදු හරි දැන් ලවේ බලමු ලවේ මෙතැන අපි පොඩස් සු කරම් හරි ලවය සුළු කරොත් මෙතන මේේදන්න වැිකුරත්මොකක් දෙන්නේ ආර්ධන තුනුවාරය කාර්ධන හතරගෙන් කවුද ආර්ර්ගේ දන හතායි ආර්ධන දොලානේ ඔයත් පද්ද දෙක වැඩි කර වැඩි කරන්න අමාරුවන්න ඔ සුදුසනෑ උසස් පෙල ශිෂෙක් රි යි් එතුරම මේදන්න වැඩිකර පොමක්දන්නේ මේ දෙන්න වැඩිකර පොම ආර්වාර්ගය ආර්වාර්යක් එකකාර් රින ආර්මේ රිනෙම් වැඩිවෙන් නිසා. දැන් සුළුකර පොම කව දෙෙන්නේ බලුම් ආර්වර්ගය කැපෙනවා. ඉටස මොකද දෙන්නේ හත්තායි ආ රඩුකිරිමාර් හයයි යාර්යෙනවා. හයි ආර්ධන දොළහ බෙදීම ආර්වාරයක් ආර්ධන එකවාරයක් ආර්ධන දෙකවාරයක් ආර්ධන තුනවාරය ආර්ධන හතර. දැන් කොහොද සුළුකන් පුල. දැම් බලන්න අපි පින්න ඕනිමකද හයි QRQR කියලා. බලන්න හයක් එලියෙන් නඕනේ Uවායෙන් ඕන Uවා කියන්නේ බලන්න එක බෙදීම ආර්වාරයක් ආර්ධන එකවාරයක් ආර්ධන තුනවාරයක් ආර්ධන හතර. හරයේ ආර්ධන දෙකන. හැබැයි අපේ පොදු හරේ ආර්ධන ති දෙක තින මොකද වෙන්න බලන්න මෙතමට හයක් ක එලිරගන පු බලන් හය ර්ධන දොලා අපි හරිටක්කගේෙෙන් අපි හැයක් එලිට ගත්තුත්මකක් දෙන්නේ. හය එලියට ත්තොත් ආර්ධන දෙක බෙදීම ආර්වාරයක් ආර්ධන එකවාරයක්, ආර්ධන දෙකවාරයක් ආර්ධන තුනවාරයක් ආර්ධන හතර. දැම් බලන්ඩ ආර්ධන දෙකාපිට කපන්න පුළුවන්. ඇයිඒ ආර්ධන නිකිලයක් නිසා. ආර් කොයිම මුහතකවත් රින දෙකට සමානවෙන්නෙ නෑ. හරි ආර් රින දෙකට සමානුත් මෙතන බිද ෙදීම බින්දුවක් ෙනනන්න එතකොට ප්‍රශ්නයක් ෙනන නමුත් ආරකොයි ොහොතකොත් ිණ දෙකවෙන්නෑ මොකද දන්න නිකිල නිසා එක දෙක තුුණ හතර පහවාගේ අංක නිසා හරි ඒක තමා ඒ කතාවේ වැදගත්කම පලවෙනි වැදගත්කම මෙතන හරි රයි් සුළු කිීමට සම්බද්ධූ යි සුළු කට පස්සේ තෝටාි මක්දන්නේ යවාරයක් එහෙනම් එක බෙදීම ආර්වාරයක් ආර්ධනකවාරයක් ආර්ධන තුනවාරයක් ආර්දන්න හතර. ර මේ කව්ද මේ. ඒ තමා අපේ Uවා ඒ නංඔන් අපි පෙන්වා මෙයා හයයි Uවාට සමානය කියලා කවද VR රඩු කිරීම VR දන දෙක. පොඩි සුළු කිරීමක් තමා කරන්න තියන්නේ. පලවෙනි කොට ස අපි පෙන්න්න ලයිවර. යි් අ අපි බලමු ඊළඟ කොටසෙම කක්ද කියන්න කියලා මේ කොට පෙන්වා එනයින් එන් දන නිකිලයක් සඳහා මෙන්න මේ පරිමිත ශවේණිය Uවා පොදු පදේ වෙන පරිමිත ශවේණනි අයික්්‍ය මෙයා බව පෙන්නන්න කියලා තින. ඒ කියන්නේ ඒස්වේයේ අයි්‍යෙ හොයන්න කියල තම කරන්න කියන්නන්නේ මොක ද අපි කරන්නේ මේ පි ගැෙන තින අපියි වහ කොම දැගි යාාව වෙන විදියක්ලියගම හරිි පොඩ පත්ත මාරකල හයි වා කියන්නේ. VR රඩු කිරීම වR දැන දෙක. දැන් අපි මේ වඩියෝසිරිස් එක කතා කරවාගේ අර දිග ලිස්්කලියලා මතකද U එක U දෙක යුතුන යූ හතරලියලා ඒගොල්ලො වී ලගෙන් ලියගෙන ඔක්කෝ එකතුකල් අපි බලනො ඇත්තටම එකතුව කවද කියලා මෙතැන එකම වෙන අපි කලින් හතපු ගණන්වලට වඩා මෙතන හයක්ති නො Uවාර්ට ඉසරා. ඒක ප්‍රශ්නයද. කිසි ප්‍රශ්නයක් න හරිැිබල මුොකද වෙන්නෙ කියලා රයි ඉස්සල්ල මිබලන්නො ආරු සමානයි එක සඳහ අපි ලිස්ට එක හදාගන්නන්නේ ආර් එක උත්මකදදින්න අපියේන හයයියූ එක ඒග කියන්නේ ආරයනුට එක දැමොත් ව එකඩු කිරීම වී තුන න ආරයනුට එක දාන ඒදොට ආරයනොට එකක දැම්මොත් එනපිට හයයියු දෙක. රි හයයියු දෙක කියන්නේ තොට මෙතන වී දෙකා අඩු කිරීම වී හතර ආර්වෙනුවට තුන දැම්මොත් හයයියු තුන එතෝට අපිට න වී තුන අඩුකිරීම වී පහන හොඳයි දැන් මෙතනින් නතර වෙන්න බලන්ඩ ඇති තරම් පද කැපෙනෝද කියලා ප්‍රශ්න පත්්‍රේ බලනෙක්කෙනට පේන තරක් අරි දෙවගලට පේනො මෙතන වී තුන කැෙන හැබැ වී තුන තරක් ම කැනෙින්ද ව පදයක් ැපෙනෝ කිලාප පෙන්න්නට පහැදිලිවම කැපෙන රටාවපෙන් න්න මංග්‍රෙකමන් කරනු. මෙතන තව එක පපදයක් ඔගොල්ලු ලියන්න ඕනෙතොඩ ක්කොම පැදිලි ආර් හතර වෙනකොට හයයිූ හතර සමාන වෙනවා වී හතර අඩුකිරීම වී හය. ඩැන් ඔන්න පැහැදිලිෝපේ නෝ පද දෙකක් කැපෙනවා සහ මොන රතාවට දැපෙන්ි කියලලා පැදිලෝපේ න රටවපි කතාකරු මහතකින් නමුත් මෙතන පද හතරක් ලියනක අත්‍යවශ ය හොන්දේ යි. රිරතාව පැහැදිලියෝපේන කැපෙන සුළුවෙන රටාව පැදිලියොට පේන්න ඕගොල්ලු ලියන්න ඕනේ ඇතිි තරම් පද ලියන්න ඕනේ ර ඊට පස්සේ අපි රයි් මේ මැද්දේ පද ඔක්කොම ලියන්නඇතු යට ඉදං උඩට ලියනවා දෙ යට ඉදං උඩට ලියනොකොට හරි අපි පටන්ගමු ආර් සමානයි එන් නිසා එන්ගේ ආ එුනොත් මෙතන හයයියුවෙන් එතට මෙයා කවුද වෙන් අඩුකිරීම වෙන් දන්න දෙක ර එතොට මෙතන ආර් සමානය එෙන ඊට කලින් පදේ එන්රින එක මෙතන හයයියූන් රින එොට මෙතන වී එන්රින එක අඩු කිරීම රයි් ආර් වෙනුවට එන්රින එක දැම්මත් එන්රිනක දන්න දෙකකවුද එන්ධන එක මේ වීයෙන්ධන එක ආ සමානයි එන්රින දෙක දානවයි එතොට හයයි UNන්රින දෙක එතොට මෙතැන වNරින දෙක අඩු කිරීම මෙතැන VN මොකද වNරින දෙක දන්න දෙක වNන් හරි මෙත ආරිණොට එන්රින දෙක තම දානෙේ දැන් උඩින් පද හතර කිව්ව ලිව්මම එන යටින් පද හතරකුත් ලියන් ධනිවාරයෙන් හරි රටාවප පේෙන්ට හොඳට කැපෙන එන්රින තුන එතොට හයයි Uන්රින තුන සමාන වෙනවා වරින තුන රින වN එන්රින තුන දන්න දෙක කියන්නේ වරින එක. රයි. දැන් ඔන්න අපි ඇති තරම් පද මේ ශ්‍රේීණය ිය ලතිනෙ දැන්තියෙන් අපි මොකද කරන එකතු කරන එක. දැන් අපි වම් පැත්ත එකතු කරනවා. යු එකේ ං U එ වෙනකං එකතු කරන. ඇතරම හයවාරයක් ය එකේ නම්. ඔක්කොලාම හයවාරයක් UNන් වෙනක එකතු කරනන්න. තර අපිම් කද එත්තකොට අපිට එන්නේ. R සමානයි එක ඉන්නං අන්න එනකාපි කාව දෙතුගන්නවම් පැතේ හයයියR. හරි හයවරක් යවා වගේ පද තමයි එකතු කරන්නේ. මෙතන් හය ප්‍රශ්නයක් ද නෑද කලබල වෙන්න පවුන්ද අපේ ගාන කියලතිෙන QR. හරි නිකම් පනිවූවාර් ගෙන් හදන ශ්‍රීණීය අයික්‍ය හොයන්න කියලා එතන හයක් නෑ හැබයි ගැටලුවක් නෑ හයයිෙන් අපිට පස්සේ බෙදන්න පුළුව කිසි ප්‍රශ්නයක් නෑ හොනේ එකද ඒක ගැන කලබල වෙන්නපා රයිට් එතකොට අපි බලන්න ඕනේ දකුණු පැත්තෙ කැපි ලගිහිල්ල කවුද එන්න කියලා දැම් බලන්න රටාව බල අපපි දකුණු පැත්ටේ කොයි දිියයටද කැපෙන්න කියලා බල මෙතන වීතුන වීතුන කැපෙනවා වීහතර වී හතර කැපෙනවා. එතොට මෙතන වන්රිණ එක වන්රිනේක කැපෙනවා මෙතන වෙන් මෙතන වෙන් කැපෙනවා කොයි රටාවටද මෙතන කැපෙන්න්නේ. කල්පනා කල බලන් මෙතන කපන්නනං අපිට පදයක් අපිට පේනවා පේලි තුනක් අවශ්‍ය වෙනවානේ. බලන් පලවෙනි පේලියේ දෙවැනි පේලේ තුන්න්නෙනි පේලේ. කොම කැපෙන්නේ පලවෙනි පේලියේ අන්තිමට ඉන්නෙක්කෙනා තුන්නනිි පේලියේ පලවෙනි එක් කෙන එක්ක තමා කැපෙන්න්නේ හරි රයි එතකොට අපි බලන්න ඕනේ මේ කැපිලා කැපෙන් නැතුව ඉතුරු වෙන්නේ කවුද කියලා. බලන්න? උඩින් වී එක කැපෙන්ෙනවාද කාය කර නෑ. එයා තමා ඒ පේලිය පලවෙෙනෙක් කියෙනා. එයා කැපෙන්න නම් ඊට උඩින් පේලි දෙකක් කින්න ඕේ නැ්ද මෙතන වීතුන කැපනේ ඊට පේලි දෙක් උඩින් අතිමෙක්ක ෙනැක් තොට වියක කැන ඊට උඩිින් පේිගත් ොද නැ ඒට වියකි තුරෙනවා. වී ඉතුරුව වෙනවා හර වී දෙක කොහොමද. ී දෙක කැෙන්ඩ ඊටුඩින් පේලි දෙගක්ති නොද නෑ ව එකැවී දෙක කැපෙන්න්න ඊටුඩින් එක පේලයක් විතරයිතෙන්නේ හරි ඊටත් උඩින් තාව පේලියයක් තිබන අන්න වී දෙක කැපෙන්ට තිබ නමුත් එහෙම පේලියක් නෑතර වී දෙක ඉතුරෙනවා උඩින් පද දෙගත් ඉතුරුව වෙනවා අරේ වී පහ කැපෙනෝද අනිවාරිංගව් වී පහ කියන්නේ අන්තිමට ඉන්න පදයක් එයා කැපෙන්ඩ එයාට පේලි දෙක මෙබලත් අන්තිමටින්ට පදයක් කැපෙන්ඩනම් එයායට පේලි දෙක කියටින් තියෙන පදයක්ක පදේ මුල පදක් තමා කැපෙන්ිතුර යායට යටතිින් පද නොදව මේ මැදදි තරම්පදඉන්න හරි රයිට තුර කිසි ගැටලුවන්න වී පහ කැපිලාෑනෝ වී පහ වී හය මේ මැද්දෙ කැපිලාෑයනෝ හරි රයි් ඉ වසැිී යටතයින් දම් බලම් දැ යතයි දම් බලන්න හරි ර් යතයි දම් මෙයා කැපෙන් වී එන්දන්න දෙක කැපිනෝද දැ ලියික අන්තිමෙක්ක කෙනෙක් කැපෙන්ඩ නම් එයායටට යටින් පේලි දෙකක් න්න හරි හොඳට තර්ක කරන්න හරි මේ අන්තිම පේලියක මේ බලන්න මෙ තන අන්තිමට ඉන්නක් කෙනා හරි කැපුුණේ ඊට යටයටින් පේලි දෙකක් යටින් ඉන්න පදේ පදවෙනික්ෙනෙක් මෙයට යටතිින් පේිති නොත්තවනෑ එතොට යටිින් රිනවීයෙන් දන්න දෙකක් ඉතුරු වෙනවා හරි රයි ඉරස රිනවන් ධන එක යා කැපෙන්ට තවත් න්නොද කවරවරරි නෑ එඒයා කැපෙන්ඩනම් යායට යටින් පේලි දෙකත් තියෙන් නඔන්නේ මේක පේලිඇතින හැබැයි තවපේලයක් නෑ. එතොට ව රින වෙන් ධනයකත් ඉතුරුව වෙනවා හරි එතොට මේ දෙන්න යටින් ඉතුරු වෙනවා. කොම අනිත්තයි? මේ ව එන්රින දෙක ඉතුරුවෙනවාද. නෑ වන්රි එකක ගැන පේලියක මුලින් ඉන්නක්ෙනන කෝමද රටා කැපන්නේ පේලියක මුලින් ඉන්නක්ෙන කැපෙන්නේ ඊට පේලි දෙකක් උඩින් අන්තිමට ඉන්නෙක්කෙන ැක්ක. ඊට පේලි දෙකක් උඩින් තියෙන ද අනිවාරෙන්මූ මෙතන අපි පද ගොඩාරියක් ලිවෙන මැද අනිවාරයෙන් පැද මද මැද තින පද ගොඩා එ එකකට ඒගොල් එක කැපෙනවා. මේ වන්රින තුනටත් ඒ කතන්දරම තමා වෙන්නේ මැද තියන පදක්ක ඒගොල්ලොත් අනිවාරෙන්ම කැපෙනවා. එතකොට උඩින් පද දෙකයි යටටින් පද දෙකයි තමා කැපිලගල්ල ඉතුරරිෙන මේ තමා අයික් කියේ. හරි යිට් දැම් මෙතනි නිහට ගන හදන්න කොද මෙතැනින් හට අපිට පුළුවන් දැම් මේ හ එක් වැඩ කරන්න හය කියන්නේ නියතයක් එතකොට නියතයක් අපි එලියට ගන්න පුළුව මේක ශ්‍රේණි නීතිවලින් අපිට කරන්න පුළුවන් එතොට නියතය අපිට එලියට ගන්න පුළුව ඒක තම මම මේ වඩියෝ සරිස එක මුලමීඩියවෙක්ක ශ්‍රේණි නීතියෝොකොලන්ට ඉගැන්ඩුවේ හරි මේවා වැදග ර් හය එලියට ගත්තා. සමානයින ව එක දන වී දෙකරන වයෙන් දන එක අඩුකරීම වෙන් දන දෙකට දැන් අපි දන්නවා වී කියන්නේ කවද් කියෙන කවුද වී කියන්නේ වR කියන්නේ කෞද අපි අප වුලා ගමක ට වR කියන්නේ හරි එකබෙදීම එකබෙදීම ආර්වාරයක් ආර්ධන එකවාරයක් කෞද්ද අපිටාවේ ආර්ධන එකවාරයක් ආර්ධන දෙක මේ තම වR හරි එහෙනම් අපිට තියෙන්නේ දැන් ව එක ලියන්න එක කිය ආර්විනුට එක න බල වාර්රනුට එක දැමත් පකදී එතකොට පින එක බෙදීම එකවාරයක් එක ධන එක දෙකයි එකවායක් දෙකවාරයක් එක දන දෙක තුනයි තුන්රත් දෙක හය හයවරක් හයයි තොට ව එක කියන්නේ එක බෙදීම හයි. ධන වී දෙක කියන්න අපි දැම්මොක කියන්න ආරවිෙනුට දෙ න ආරවිිුද එකක දැමත් තන දෙක දෙක දන එක තුන දෙක දැන්නෙකහට තර ොක ොක්දමතන හතරත්තුන දළහයි දොස් වරත් දෙ එකක සි හතරයි තුර එත එක බෙදීම විසි හතර. හරියි අඩු කිරීම දැන් වNෙන් ධනක. දැ ආ වෙනුට අප එ ධනක දාන. ව ධනක නොනේ අපි වR දන්න තුර රුට එ දන්නේන එක න. දැම්මොත් අපට එන්නේ එක බෙදීම ආරනු එධනක හරි එධනක ධනක එ දන දෙකයි එන් දනක දන දෙක එන් දන තුනයි. ඔන්න වNෙන් ධන එක. අඩු කිරීම දැම් වෙන් දන දෙක. එතවට ආරෙනට එන් දන දෙක දානවා එතුර මෙතන එදන්න දෙක හරි එන් දන දෙක ධන එක එන්දන්න තුන හරි එන්දන දෙක ධන දෙක කියන්නේ එන්දන්න හතර. යි් හරි මෙන්න අපිට එන ප්‍රකාශනය දැන් තියෙන්නේ ඔය දුණු පැත්ත සුළු කරලා අපිටර ගානි දීල තියෙනෙක් ෙන එනවා කියලා පෙන්න්න රයි් අපිඉඩ හදාගෙන සුල්ලු කරන්න පටන් ගමු. රයි. ඉසල්ලම ැම්ම මේ හයෙන් තාම බෙදන්නේ නෑ හයයාපි තියාගමු අපි පුළුවන්තරන් දකුණු පැත්ත පොඩ්ඩ සුළු කරලා පදගාන අඩුකරගෙන ඊට පස්සේ හයම් ෙදාගමරි. එදර අප දක්ුණු පැත්ත බැලුවත් මෙතැ එක බදීම හයදැ එක බෙදී විසි අතර මට පුළුවන් එක බෙදීම හයේ ලවයයි හරයයි දෙන්නම හතරින් වැඩි කරලා පොදු හරය විසි හතර කරගන්න එතොට ලවේ එන්නේ හතරධනයක පායි. එය අයි කර මෙතන මත් රීන එල්ලියට ගන්නවා හරි රිණ එල්ියට ගත්තම් මෙතන මට වරහනක් දාලා පුළුව මෙයා දනකරගන්න රයි පැටලෙන්න්න ඇතිකෙන්. රයි. ඊට පස්සේ මේයාගේ පොදදු හරය හැටියට අපිට හදාගන්න පුලුවන් කවද. බලමු එන්දන එක තියෙනවා එන්දන්න දෙක තියෙනවා එන්දන්න තුන තියෙනවා ඊට පස්සේ මදි මෙතන තෙන්දන දෙක දන්න තුන්තින එන්දදාන හත්තර විතරයි මදි ඔන්න පොදු හර. එතොට එන්නොනිෙ කවද් මෙතන එන්නනේ මෙතන කෞව් මදි පොදුහරෙන්ට එන්දනක එන්දනක එන්දන්නනතුන තිනවා එන්දන හතර විතරයි මදි එතොට මයාගේ ලවේමං එන්දන්න හතරම් වැඩිල්ල හරයාත් එදනහතරින් වැඩිරන ඒොට මයා එදන්නන හත. මෙතන කෞ් මදි එන්දනක එන්දනතුන එද හතර තිනවා එදධනක විතරයි මදි එතොට එයා එන්දධනක එන්දනකින් වැඩි කනව ලයයි හරේ. එතකොට බිට සුල්ිකරපොම කවදන්න පහාබදීම විසි හතර අඩු කිරීම මෙතන එන්දන එෙන් දෙකයියෙන්, දන හතර ධනයක පහයි බෙදීම එන්දන එක එන්දන දෙක එන්දන තුන එන්දන හතර. හරි මෙන්න හරි හයවාරයක් ආර් එකන් දගෙන් එනකා යුවාරගේ පදවල, තුයි පරිමිත ශවේණී එකතුව දැන් අපිට හයිම් බෙදන්න පුළා දැන් අපි දකුණු පැත්තේ හැමපදයක් මහයෙන් බෙදුවත් අපිට එන්නේ පහබෙදීම විසි හතර හයම් බෙදපුම අර හය යන්නේ හරයට විසිහතරවාරයක් අය එක සිය හතලිස් සතරතරමය පහ බෙදීම කසිහතලිස් සතරයි අඩු කිරීම මෙතන දෙකයියෙන් දන පහ එයාට කිසි ප්‍රශ්නය නෑ හරයට හයක් එෙන හයවාරයක් එන්දන එකවාරයක් ඉන්දන දෙකවාරයක් එන්දන්න තුනවාරයක් එන්දන්න හතර මෙන්න අයි දැන් අපි බලඩෝනේ මෙයාවද අපිට පෙන්නන්ඩ කිව්ව කියලා. හරි අපි බැලුවොත් ඕ. අපත් බැලුවත් අපි පෙන්නඩි කියන්නේ ඒාව තම පහබෙදීමේකසි අත ලිස් සතර පිටාව මෙත නහයෙකු තාව එන්ද එකවාරයෙන්දන්න දෙකවාරය කෙන්දන්න තුනවාරය කෙන්දනආතර දෙකයි ඉන් දන පහබෙදීම ඔක්කොම් හරි රයි ඒකඇල්ත් අපි පෙන්නෝ රයි දැන් අපිට පෙන්න්නඩිකිනෝ ආර් දන්න නිකිලයක්ක් සඳ හා W්වා කියන්නේ ය දෙකයියාර්රිනයක දන්න ය දෙකයි ආර්යයි ගනිමුළු එහෙමෝ වනොත් ඒ ශ්‍රවේනිිය අයිකගේ යා බව පෙන්නන්න කෙන. ඔන්න ඔොත්තන තමා ඔගුොල්ලට මේ ගානේ චූටක් හිතන්න වෙන්නේ. හරි මෙතන පොඩි ට්‍රික්කගත්තියෙන්නේ ඒ ට්‍රික්කක අඳුනගත්තවත් වැඩේ ලේසි. හරි අමාරුවක් නෑ මෙට මොකද කියන්නේ ගාන කිව ඇතටම ඩ්ලවාර් කියන්නේ යු දෙකයියාරිනයක දන්න යු දෙකයි ආ කියල. ඕ උපකල්පනය කරඩලු එහෙම නං මේ ශවේණිය අයික හොයන්ඩලු ආරකේ නං එන්නේනකන් වා කියන ස්වේණියය අයික්‍ය හොයන්ඩලු එකන වා කියැන කියා කවද දැෙන් අපිතන් නොට දානවාහ නං රකේ නං එන්නක වාර් ගැන ූ දෙකයි යාරින එක දන්න යු දෙකයියා හරි යි ඩරි නොට එය දැම්ම දැම් මෙතන පද දෙකක අයි කියත් තමා තියන පොදු පද දෙක අයි කියත් තමා තියන්නේ දැ ියාව කොම අපි මේ දන්න දේට සම්බන්ධ කරගන්න. ඒක තමා ප්‍රශ්න. හරි මෙතන චුට්ටක් කල්පනා කරන්න ඕනේ. අපි මේ දන්න දේ පාවිච්චි කල්ල තම මෙයාගේ අයි්‍ය අපි හොයාගන්න ඕනේ මොකද ්‍රික්ක මෙතන හොඳින් හ ගන්න මතන කියඩනදේ හර මෙමයා අපි සංසන්ධනය කරමුූ හරි මෙන්න මෙයායකාරකන් දන් එන්නනක යුවාර් කියන ස්වේණයක්. හොඳර කල්පනා කරන්න හොද මෙයාගේ අන්තිමපදේ මොකද. ඒේ ද ඉන්නන්නේනකන් යන්න තු අන්තින්පද තම යේ පොඩ්ඩක් හින්නකු හරි. මෙන්න මේයෝධයක යන්තින් පපදේමකක්ද. ආර්ෙනුට ඉන්දැම් මුත්මොකක්දෙන යු දෙකයි එන් රිනයකදන යු දෙකයි. කවද ලොකු කල්බන කලබෑ මෙයා? ලොකුයි මෙයාට වඩ පොඩ්ඩ කල්පනා කළ බලන් මෙතන තියන්නේ UN හැබැයි මෙතන යු දෙකයි එ මෙතන යන්නේ මේ ශ්‍රේණිය යන්නේ යු එකයින්දං යුN වෙනකා හොන්දට කල්පනා කරන්න මෙයා යන්න යු එකඉන්දංයු එ වෙනකා මෙයායන්නේ කොහටද! මෙයායන්නේ යු එකේ ඉන්දං යු දෙකයි එන්නනකා කල්පනා කළ බදන්. ආරාගයන් යන්නේ එකේන්දං එන්නනකා දෙන්නගම නමුත් අන්තිමේද මෙයාගේ යු එකේඉන්නන් දෙකයි එන්නනකයියන්නේ. හැම පදේමයන්වද යු එක යු දෙක යුතුන යුහතර කියලා. ඕහ ඇයි? කල්පන කල්බඩු Yubaු දෙකයි යාරිනයකින් ඔක්කොම ඔත්තේ පදගන්න +ූ එක යු දෙක යුතුන යූහතර නැ සමයි ඔත්තේ පදගෙන +ූ එක යුතුන +ූ පහ යුහත යුනමේ වගේ යු දෙකයි යාගින් ඔක්කොම ඉරට්ටේ පදගන්න Yubaු දෙක යූහතර යුහය වට හරි එතවට එකේන් දම් දෙකයි එන්නන්නේනකම් පද ඔක්කෝම මෙතන තියනවා හරි මෙතනතියන්නේ යු එකේ ඉඳං Yubaු என்னන්නේනකම් පද හරි ර් එතකොට මෙතන වෙනසමොකදද පන කළබන්න මෙතන වෙනස තමා මේ ශ්‍රේණියම් අපිට ලියන්ඩ පුළුවන් R1න් දං දෙකයියෙන්වෙනකං UQR කියන පදවල්ල එකතුව කියලා. හරි හොඳට කල්පන කලබන්න මේකෙන් නිරූපනයකාාන UKයි දං UN වනකා මෙයාගෙන් නිරූපනයකාාන UKන්න U දෙකයි එන්නනකා ඉතිං ඒකම අපිට ලියන්ඩ පුළුවන් විදිහ තම මේ විදියට. හරි තව මේගොලන් තේරු ගන්න මොම මෙහෙමලියන්න මේ වෙනි දෙක ලියල බාන්ඩපුු ආ එකයින් දං එන්න එනකා යු දෙකයි ආරින එක දන යු දෙකයි යා මේගගේ එන්න කවද ආය එකක වුණොත් මේයා කවද ආර එක උුණොත්ම ෙන්නේ එන යු එක දන යු දෙක. නැදද හරි පලවෙනි පාදේ. ආ දෙක වුනොත් ආර් සමානය එකයි ආර් සමානය දෙක. ආ දෙක වුණොත් එන්න මෙතන යුතුන රයි් දන යු හතරණ. ඔක්කම්මදින යුව එක ු දෙදක යුතුන ය ත අර්ථන වනත් මෙතැනෙන යුපහ දන යු හය. මේයා අගේෙන්නෙ කවද? තුො මේ ියප කියෙන එන්න ඒ දේමනේවේද පොඩ්ඩ කල්පනා කළ බාන ුවාර්ගේ ආර්රෙකවුණොත් ව එක ආ දෙකවුණොත් යු දෙක ආර්ථන වුනොත් යුතුන හොම කිය කිය මෙයා අන්තින් පදේ යු දෙකයියෙන්. මෙයත් ඔක්කොම කව කරනො මේ විදියටටත් තොක්කොම කව කරනවා. ඉතින් මේ දෙකන්ම නිරූපණය කරන්නේ එකමදේ මොව මේශවේනය තවත් විදදික ලියන්ට පුළො විදිහතාන් මම්ම ලියලා තියන්නේ. රයි් එතකොට එයාගේ අයි කිය කව්ද. දෙැන් කල්පන කල්බන් R එකේඉඳන් එන්නේෙනකකා Uුවාර්ගය අයි්‍ය අපිට කවදාවේ පහ බෙදීම එක සිය හතලි සතර රින දෙකයි එන්දන පහ බෙදීම හයවාරයක් හරි කවද අපිටාවේ එදන එක එන්දන දෙක එදනතුන එන්දන හතරන රයි් කල්තුනාක් බලමු අපි රයි එය තමා පිටාව එහෙන දැන් අපිට අයික්්‍යවන්න ඕන කායිවිත ආයකයින්න්නම් දෙකයියෙන් Uවාර්ග එමනත මෙයා කාඩ සමානයන මෙයා තම ආයකන් දන් එන්නනකන් ඩලවාර් අඩේ ඔය දෙකම සමානය කියල දැන් අපි පිෙන්වවා එතකොට කොහොමද අපි මෙයාගේ මෙයාගේ අයි කියගන්නේ බොහො පොඩි වෙනසත්ය මුොකද මෙතන එන්නේනකයන්නේ මෙතන දෙකයි එන්නනකයන්නේ එතොට මේ එන්නුවට අපි දෙකයිෙන් ්‍රීපලස් කර නොමේ අයික. එකම වෙනස එතෝපට අපිට එන්න පහ බැදීම එක සිය හතලිස් සතර අඩු කිරීම දෙකයි එන්න වනුවට දෙකයි දන්න තරමිත දෙකවාරයක් දෙකයියෙන් එෑ හතරයියන්නන්නේ එනවා. අතරයියෙන් දන පහ. බෙදීම හයවාරයයක් මෙතන එන්නනුට දෙකයින්දා පොම දෙකයියෙන් දන්න එක. මෙතන දෙකයිෙන්දා පොම දෙකයියෙන් දන්න හතර. මෙතන දෙකයිෙන්දා පොම දෙකයියෙන් දන්න තුන. මෙතන දෙකයිෙන්දා පොම දෙකයිෙන් දන්න හතර අපට සිරිී ඉඩ අඩු වෙනවා ර දෙකයි එන්දන්න හත රයි් දැන් අපට තවදුරටත් සුළු කරන්න පුළාන් මොව පහබෙදීම එකසිය හතලිස් අතර අඩු කිරීම හතරයියෙන් දන්න පහ මෙතන පුළුවන් බලන්න දෙකයි එන්දන්න හතරෙන් දෙකක් එලියට ගන්න පුලාා එතවොට ඒහයයි ඒ දෙකයි මේ හයයි දොලායි හරි ඉඩස මෙතන දෙකයි එන්න මෙතැන දෙකයි න්දන්න දෙකනේ දෙකයින්දන්න හතරන දෙකයින්දන දෙක එක වැරදි ලියවන තොට මෙමතන හයවාරයද දෙක දොළහයි එතොට මෙතන දෙකයි ඉන්දන එක එතොට මෙතන කව් ඉන්නන්නේ දෙකක් එලිර ගත්ම එන්දන එක වාය දෙකයිෙන්දන්න තුන මෙතැනි නුත් දෙකක් ගන්න පුලා තොට මයා ඉදන දෙක වෙනවා ඒ දෙකයි මේ දොළහයි එතොට මෙතැන විසි හතරක්ගෙනවා හරි රයි මේ තමා ආ එකේ ඉන්දන්න ඉන්න එනකන් වාර් කියන ශ්‍රේණයේ අයි්‍ය පරිමි ශ්‍රේණය අයික්‍ය දැම්මියාවද අපිට හොයන්ඩ කියලා තිබ්බේ. බලමු. අපිට ඒ උත්තරේමද එන්නේ. ඕ ඒ උත්තරේම තමා එන්නේ හරි එන්දන්න දෙක එන්දානතුම ඒ දෙකත් අපිට තිබ දෙකයින්දාන එක දෙක ඉදන්න තුන අපි තිබ මේ උත්තේම තමායි. යි හොඳ හරි මහිතන පොඩමල්ලීලා තින පිවෙේෙනස් නමුත් එකම උත්තරරි ගැටල් වන්නේ. එනයින් මේ අපරිමිත ශ්‍රේණයේ අභිසාරී බව පෙන්න්නා අයි්‍යස්වැන්න. දැන් මොව අපරිමිත ශ්‍රීණයක් කියලා හිතන්න කියලාකින. ර. දැන් අපි ඒක දිහා බලමු ර කෝ අපි හොයාගත්ත ශ්‍රේීණිය? යි හරි මංකවෝගේ ඉසල්ලා අතන උත්තරනං එදනක ඉන්දනෙක ඉසල්ලේලා තින ඉට පසෙතම දෙකයි එන්දන එක දෙකයි එදන්න තුළින් වැඩිල තින පිළිවෙල ගැටල වන්න රරි යි් හොඳ දැං කියනෝ මේ ශ්‍රේණීිය අපරිමිත ශ්‍රේණනියක්ක් දැංන් එක නං එන්දක් වනවෙ එක නම් අනම්තේදක්වන්නේ ඒ ශ්‍රේණය අබිසාරීද අපසාරීද ඒෂී අතම අභිසාරි කල පෙන්න්න ක කියල තින හරි ගල්ලො න එක අබිසාරි අප පෙන්න්නඕනය ිසාරි කියලලා හරි තොඩා අපසාරරිී නවේමය ඒ ිසා රි බව පෙන්න්නල්ලා අයික්‍ය හොයන්නකින. කොහොමද පිරන්නන්නේ එකක් මොක ද අපි කරන්න මේ අපි මේ ීඩියෝ සිටසගේ මුල දම කන ගත්තා මොකදද අපි මෙන්න මේ ශ්‍රේණය පරිමිත ශ්‍රණයාරම් මොකද ගන්න සීමාව ගන්නෝ. හරි එන් අනන්තය කරායාවනෝ. එන් සමානයි අනතය ක ල අපිට දාාන්නට බෑ නන්තය ගන්නේ ංක්‍යයක් නෙවෙේ එක මෙතම අපි සීමාවගන්න. අයින් අනන්තය කරායන. අනන්තය කරායාවනකොට මේ අයි්‍යයට මොකද වෙන්නේ. එ. අනන්තය කරායනොකොට මේ අයි්‍යය තාත්ත්ක සංඛ්‍යාවකට ළඟාව වෙනවද එහෙම තාත්ික සංක්‍යාවකට ළඟා වෙනවනං සීමාව තාත්ික සංඛ්‍යාවක් හැටියට එනවනම් ර අපිගෙන මේශ්‍රවේණය අභිසාරී කලා දෙකයියෙන් දන තුන එන්දන්න දෙක බලමුදෙන් අපි මෙයාගේ සීමාව ගන් බලන්න මෙතන පහබදීම මේසි අතලි සතර කියන්නේ නියතය ියතේ සීමාව නියතයක් එතකොට එයා පහබෙදීමේ කසි අතලිස් සතරයි. අඩු කිරීම මෙයාගේ සීමාවමොකද. හරි මෙතන සීමාව ගන්න අපි පුළුවන් අපි තාමත්ත එෙන සීමාවලකු දම් පොඩ්ඩක් කවිට වැඩ කරන්නෙන පොඩ්ඩම් මහන්සිුවේවෙනවා අරේ මෙ තන සීමාව ගන්න මං මෙතන ලවෙන් එෙන්ගෙනෙක් සාද කල්ල එලිට ගන්න. එතෝට මෙතැන හතර දන පහබෙදීම එන්න එනවා. දෙම අනන්තේදි සීමාව ගන්න න අනන්තේදි සීමාව පාඩම දැනගෙන ඉන්නඕන්නේේ හැබැයි මම මගේ වීඩියෝ චනෙල්ලකේ අනන්තේදි සීමාව සම්බන්ධින් වීඩුව එකක් කල්ලා තින සීමාව වීඩියෝලිස්් එකට ගිහිල බලන්න අනන්තේදි සීමාව කියලා ඩුව එකත්යන එකෙන් ඉගෙන ගන්න පුළුවන් අනන්තේදී සීමාව ගන්න හැට අරියි්න් ගෙනෙලර ගත මම හරේ නත්තේතුකොට මෙතන හරෙන් මම හැම ප්‍රකාශනයෙන්ම එන්ගෙනෙක් එලියට ගන්න. එතොට හරේ හැම ප්‍රකාශණයෙන්ම එන්ගෙනෙක් එලිය ත්තෝ හරි විසි හතරයි මෙතන මෙතනින් එනුයි මෙතනින් එනුයි මෙතනනි එනන්නේ නුයි, මෙතනිින් එෙන්නුයි ඉල්ල අතර දෙනෙකින්න එතට එතන එන්ගේ අතරනි බලය වෙනවා. මෙතැන එන්න එලියට ගත්තම දෙක්ක දන්න එකබෙදීම එෙන් යි මෙතනිින් එන්න එලියට ගත්තම එක ධන එකබෙදීම එන් හරි මෙතනිින් එන්න එලියට ගත්තම දෙක දන්න තුනබෙදීම එන් මෙතැනින් එන්න එල්ලිට ගත්තම එක දන්න දෙක බෙදීම ඒ. හරි රොයි්ඒ හැමෝගෙන්ම එෙන් ගෙනෙක් එලට ගත්ත හැම එක්කෙන එක්කෙනාගෙම ඒකන්ද එක්ක්කෙන් හිද තම මෙතැන එල්ලා හතර දෙෙක්ෙලට ගන්න එක තම එගේ හතරුවනි ල මෙතනෙ ලටක්. ඇයිම මේ දේකරන්නේ. දැන් අපිට කතා කරන්න ලේසි. මේ එුයි මේ එනුයි කැපිලා යට. දදි තුරුවන්න අප අප හුලියෝම හිමට මේ වැඩ කරුම් එන්න අනන්තේ කරායදද සීමාව පහබෙදීම එක සිහතලස් අතරයි අඩු කිරීමේ තෝට ලවේ හතර දන පහබෙදීමෙන් හරි බෙදීම මෙතන විසි හතරයි එන්ගේ තුන්නේනි බලය මෙතන මේ ඔක්කෝලාම රයි දැ අපි තර්ක කරම් අරි දෙක්ක දන්න තුන බෙදීමෙන් එක දැන දෙක වදීම මට නිකමුත්තර දේන්න තිබ මට එඒවුණට ඔුගලට පෙන්න්න ඕනේ හරි තාර්කය එන්න අනන්තේ කරා අදී මෙතන බල පහබැදීමට මොකද වෙන්න එ එන්න ලොකුව වෙනවා එන්න අන්තේ කරයන කිය හරය ලොකුවවෙන්න ලොක වන ලගේ මොකදන්නන්නේ එන්න බාග මොකද වෙන්න එන්නන්න චූතිි වෙන තුර පහබැදීමෙන් බිින්දුව කරයන. එතුොට ලවේ කව්ද හතර දන බින්දුව. හරි ර මෙතන මෙතනත් ඔක්කොලාටම ඒක තමා වෙන්නේ මේ ලවය හරය එන්න ලොකීනවා එන්න නන්ත කරය තුර මේ ඔක්කොලාම බිින්දුව කකාරය. හරි රයි එතොට මෙතන ඔක් කොලාම අංක. නමුත් මෙන්න මෙතන එන්ගේ තුන්නෙනි බලය තිනවා. එන්න 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 එල්ලොක එන්න ලොකුවන්න එන්ගේ තුන්නේෙනි බලය ඉතා විශාල වෙනවා. එතුවට මේ හරය ඉතා විශාල වෙනෝ. හරරි ඉතා විශාල වෙනි ශාල වෙන් මොකද සිදන මේ බාගගේ. එ එන්න චූටයෙන බින්දුවට යනවා. එතොට සීමාව කවුද නියතයක සීමාව නියතයයි එතුොට එත්තනින් පහබෙදීමසියහතලි සතර එයාගේ සීමාවයාම තම අඩු කිරීම මෙතනින් බිඳුව ඇතු උත්තරයෙමක අද පහබෙදීම එකසිය හතලි සතරයි. සීමාව. හරි එහනම් පහබෙදීම එකසි අතලි සතර කියන්නේ තාත්වක සංඛ්‍යාවක්. එම නිසා මෙම ශ්‍රේණය මොකද මේ ශ්‍රේණය අභිසාරීවේ. අභිසාරී ශ්‍රණියයක් වේ අභිසාරි ශ්‍රේණියයක් වේ ඇයිඒ සීමාව තාත්ථික සං්‍යාවක් විදිරතිනවා එහනම් එම නිසා මේ ශ්‍රේණිය අයි්‍යය කියද අයි්‍යය පහබදීම එකසය හතලි හතල හරි ර මේ තමා දෙදස් දහනමය අවුරුද්ද ප්‍රධාන ශ්‍රීනි ානය උත්තරේ උසස් පෙල විභාග ප්‍රශ්න පත්ත්‍රරඇරය අමාර ගාණනය මංහිිතන්න හිතන්න තියන කෑල්ල තමා මෙන්න මේඋ ඔත්තේ ඊරට්ටේ පදවල කතන්දර මේ දෙකයි යාර්ීනයක දෙකයියාර්ග කතන්දර එත නැත්තර මොගුල්ලු දකිින් ඕනේ දැ ේස් ්‍රේණිය අර එකයි දංෙන්න්න වෙන කන්නවේ එකඉන්න දෙකයියෙන් වෙනකං යනෝ කියලා රි යි හොදයි මංගේ එනං ඉලළඟ ීඩියෝකෙදයම් මෙනන් දෙ දස් දහට අවුරුද්ද විභාග ප්‍රශ්න පත්තරය ශේණගානය උත්තර දෙක්ක.